2023 වර්ල්ඩ් කප් ක්වොලිෆයර් තරගාවලියේ බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවැත්වුණු තරගෙන් ඊයේ දිනේදී ඉතාමත් උණුසුම් ජයග්‍රහණයක් වාර්තා කරන නෙදර්ලන්ත කණ්ඩායම. ඉතින් අපි මේ තරගය ගැන මීට කලින් ගොඩක් විස්තර ගෙනවා. මේ තරගයේ සුපර් ඕවර් එකට ගියා. ඉතින් ඒ සුපර් ඕවර් එකේදී තරගයේ ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කරන නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 30ක් ලබාගෙන ඒ සුපර් ඕවර් එකේදී ඉතින් මේ පරාජයෙන් පස්සේ දැන් බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායමට ඉතාමත් අපහසුයි අවසාන තරගයට සුදුසුකම් ලබන්න. මොකද අපි දන්නවා අවසාන තරගයට සුදුසුකම් ලැබුණ නැත්නම් ඉන්දියාව පැවැත්වෙන ලෝක කුසලන් තරගාවලියට සහභාගී වෙන්න බෑ. ඉතින් දැන් බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම සුපර් සික්ස් වටයට යනවා. නමුත් පොයින්ට්ස් බිංදුවක් අරගෙන තමයි ඔවුන් යන්නේ. ඉතින් ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ වෙනකොට සිම්බාබ්වේ කණ්ඩායම සුපර් සික්ස් වටයට යන්නේ පොයින්ට්ස් 4ක් එක්ක. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේදී ස්කොට්ලන්තය පරාජය කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමටත් පොයින්ට්ස් 4. එතකොට සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව එක් තරගයේ වගේ ජයග්‍රහණය කරත් ඔවුන්ට ලොකු අවස්ථාවක් තියෙනවා අවසාන තරගයට සුදුසුකම් ලබන්න. එකට හේතුව මේ කණ්ඩායම් දෙකේම තියෙන හොඳ නෙට් රන් රේට් එක. ඉතින් මේ හේතුව නිසා දැන් බොහෝ දෙනා විශ්වාස කරනවා බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම මේවර ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ නැහැ කියලා. ඉතින් අපි ඊයේ දිනේදී දැක්කා බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකේ කාලොස් බ්‍රැත්වේට් රිමෙම්බර් ද නේම් ඔහුගේ රියක්ෂන් එක අපි දැක්කා. ඔහු ඇත්තරමයේ ඔහුගේ ඇස්වලට කඳුළු ආවා ඊයේ දිනේ නෙදර්ලන්ත කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරාට පස්සේ. ඒ මොහොතෙන් පස්සේ අපි දැක්කා ඔහුගේ රියක්ෂන්, ඔහු ගොඩක් සංවේදී වෙලා හිටියේ. ඒ වගේම අපි දැක්කා නෙදර්ලන්ත කණ්ඩායම පෙර තිබ්බ තරගයේ, කියන්නේ සිම්බාබ්වේ තරගයේදී බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම පරාජයට පත් වුණාට පස්සේ කොහොමද ඊයන් බිෂොප් රියක්ට් කරේ කියලා. මේ දෙදෙනාම සංවේදී වුණා. මේ ඇවිල්ලා ලෝකෙින්න සුපිරිම ලෝක ශූරයන් බිහි කරපු ක්‍රිකට් ගහන කණ්ඩායමක්. නමුත් මේ වෙනකොට ඔවුන් ඉතාමත් පහළ මට්ටමක ඉන්න ඔහුගේ ක්‍රිකට් අතින්. ඉතින් අපි බැලුවොත් එහෙම සමාජ මාධ්‍ය විශේෂයෙන්ම වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායමේ බොහෝ දෙනා ඇඟිල්ල දික් කරන දෙයක් තමයි මේ IPL තරගාවලිය. අපි දන්නවා සෑම වසරකම IPL තරගාවලියට බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායමෙන් ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් සහභාගී වෙනවා. ඉතින් මේක දැන් රැල්ලට ගිහිලා ඇතම් ක්‍රීඩකයෝ බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ නැහැ. ඔවුන් ඒ වෙනුවට ෆ්‍රැන්චයිස් ලීග්ස් ළඟන IPL තරගාවලිය විතර නෙමේ. ඉතින් අපි දන්නවා රසල් සහ සුනිල් නරින් යම්කිසි හේතුවකට ඔවුන් දෙදෙනාව දැන් කණ්ඩායමට ගන්න විදිහක් නැතුව ඉන්නවා. ඒ වගේම අපි දැන් බොහෝ කාලයක් තිබ්බා මේ වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ක්‍රීඩා කරනකොට ඔවුන්ගේ ක්‍රීඩකෝ ගිහිල්ලා ෆ්‍රැන්චයිස් ක්‍රීඩට් ගන්නවා ඒ අතරතුර. එතකොට රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැහැ, ඒ වෙනුවට සෙල්ලම් කරන්නේ තමන් වෙනුවෙන් මුදල් වෙනුවෙන්. ඉතින් මෙන්න මේ හේතුව නිසා ක්‍රීඩාවට තිබුණ ආදරය සහ රටට තිබුණ ආදරය නැති වෙලා තියෙනවා කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඉතින් අපි බලන් ඉමු වෙස්ට් ඉන්ඩීස් එහෙම නැත්නම් බටහිර ඉන්දිය කොදේව් බොහෝ දෙනා ගොඩක් ආදරයෙන් බලන කණ්ඩායම. මම හිතන්නේ බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ගුණත් ශ්‍රී ලංකාවට පස්සේ වැඩියෙන්ම ආදරය කරන ඇලුම් කරන කණ්ඩායමක් තමයි කොදෙව්ව කියන්නේ. ඉතින් මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට බොහෝ විට කොදෙව්වන් නැතුව තමයි ඒ තරගාවලිය පැවැත්වෙන්නේ. ඉතින් ප්‍රථම වතාවට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ තියා බලාගෙන ඉමු ඉදිරියට මොකක් වෙයිද කියලා කොදෙව් ක්‍රිකට් වලට.